මූලාංග දෝෂය කියන එක තමයි අපි අවසානයේ කතා කරමින් හිටියේ මූලාංග දෝෂයක් තියෙනවද කියලා බලන්න මුලින්ම කරන්න ඕනේ මේ හණු ඒ කියන්නේ සර්පණ හණුව ගේන්න ඕනේ අචල හණුව ළඟට ස්පර්ශ වෙන පරිදි මෙන්න මේ වගේ මෙතන ඉඳන් මෙතන ඉතින් මෙහෙම මෙයා ඉස්සරහට ගේනවා ස්පර්ශ වන පරිදි ගෙනල්ලා බලන්න ඕනේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයි යට තියෙනවා වර්නියර් පරිමාණයේ ශුන්‍යයි මෙන්න මේ වගේ සමපාත වෙනවද කියලා සමපාත වෙනවා නම් මේකේ මූලාංක දෝෂයේ බිඳුවයි ඒ කියන්නේ දෝෂයක් නැහැ හැබැයි අපි එදා කතා කළා එහෙම වෙන්නේ නැහැ හැම අවස්ථාවකදීම සමහර වෙලාවට මේ දෙන්න අතර වෙනසක් තියෙනවා ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයි වර්නියර් පරිමාණයේ ශුන්‍යයි එකමත එක නැති වෙලාවල් තියෙනවා හරියටම බිඳුවයි බිඳුවයි සමපාත නොවන අවස්ථා දෙකක් තියෙනවා හරි ඒ අවස්ථා දෙක තමයි ඊළඟට අපි දැනගන්න ඕනේ ඒ එක අවස්ථාවක වෙන්නේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය වර්නියර් පරිමාණයට කලින් තියෙනවා කියන්නේ වර්නියර් පරිමාණය චලනය කරන්න හැදුවොත් චලනය වෙන්නේ දැන් වර්නියරේනේ චලනය කරන්නේ මේ බලන්න සර්පණ හණුවට සම්බන්ධව තමයි වර්නියරේ තියෙන්නේ අපි මේ සර්පණ හණුව තමයි චලනය කරවන්නේ හරි අපි මෙයාව තමයි තල්ලු කරන්නේ මේ දිශාවට මෙතනින් අල්ලගෙන මාපට ඇගිලා මෙතන තියෙනවා එතකොට චලනය කරනකොට මෙයා මෙතන ස්පර්ශ වුණාම හැබැයි බිඳුවයි බිඳුවයි සම්පාත වෙලා නැහැ වර්නියරේ බිඳුව යන්න තියෙනවා තව පොඩ්ඩක් යන්නේ නැහැ ඒ කියන්නේ මේ දෙක අතර මොනවා හරි බැඳිලා තියෙනවා අපි කියනවා ඒක නිසා මේකට බැඳීමෙන් ඇතිවන දෝෂය මේකෙදි වෙන්නේ ඊළඟ අවස්ථාවේදි වෙන්නේ අපි චලනය කරනවා චලනය කරනකොට මොකද වෙන්නේ ප්‍රධාන පරිමාණය ශුන්‍ය වර්ණිර පරිමාණයට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ ඒකෙන් අදහස් කරන්නේ මෙයා වැඩිපුර ගිහිල්ලා මේක ඇතුළට හාරගෙන ගිහිල්ලා ඒ කියන්නේ ගෙවිලා තියෙනවා එතකොට බැඳීමෙන් සහ ගෙවීමෙන් දෝෂ දෙකක් ඇති වෙන්න පුළුවන් බලන්න බැඳීමෙන් ඇතිවන දෝෂය කියලා කියන්නේ සාමාන්‍ය පාඨාංකයක් ගන්නවා වගේ හරියට මොන හරි මෙතන තියනවා වගේනේ ඒකේ කරන්නේ සාමාන්‍ය ක්‍රමයට තමයි පාඨාංක ගන්න. අපි ගන්නවා ප්‍රධාන පරිමාණය සහ වර්ණ පරිමාණය සම්පාත වෙන අවස්ථාව. අපි හිතමු මෙතන සම්පාත වෙන්නේ 7 දී කියලා. සමපාත වෙන අගය අරගෙන කුඩාම මිනුමින් ගුණ කරනවා. එතකොට කෙලින්ම දෝෂය එනවා. හැබැයි ඒකේ දෝෂය දන ගාන වැඩියෙන් එන්නේ දැනටමත් පාඨාංකයක් තියෙනවා මේකෙන් මොන හරි පාඨාංකයක් ගන්නකොට මේ දැනට තියෙන මලකඩ හරි මොන හරි බැඳිලා තියෙන જાතියක් එකතු වෙලා තමයි පාඨාංකය ලැබෙන්නේ. ඒතර අපි කියනවා මේකේ දෝෂය දන අගය වැඩි අගය. අපි කියනවා මේකට දෝෂය. දෝෂය හැමදෙස්සෙම දන අගයක් එන්නේ. බැඳිලා තියෙනවා නะ. එතකොට මේකෙදි කරන්න ඕන ශෝධනය. ඒ කියන්නේ කරන්න ඕන වෙනස. නිවැරදි උත්තරේ ගන්න කරන්න ඕන වෙනසට අපි කියනවා ශෝධනය. ශෝධනය ඍණ ගාන. එතකොට මේක සුළු කරාම ඉන්නේ ධන 0.7 මිලිමීටර්. ශෝධනය 0.7 මිලිමීටර් හැබැයි ඍණ. ශෝධනය කියන්නේ අපි එතකොට එන උත්තරෙන් මේ ගාන අඩු කරන්න ඕන. දෝෂය කියන්නේ දැනට තියෙන ගැටලුව. නිවැරදි ගානට වඩා 0.7ක් වැඩියෙන් තියෙන. ඒක තමයි බැඳීමකින් මොන හරි දෝෂයක් ඇති වුණොත් එන ක්‍රමය. ඊට පස්සේ ගෙවීමකින් වුණා වැඩිපුර ගිහිල්ලානේ. එතකොට මේක විකෘති වෙනවා. එතන මේ පරිමාණය සාමාන්‍ය මොන හරි මනිනවා වගේ නෙවෙයි. ඇතුළට පසාරු කරන් ගියාම. ඒක නිසා මේකේ අපිට ඍජු කියවීමෙන් උත්තරේ ගන්න බෑ. අපි එතකොට මේ වගේ වෙලාවක දෝෂය හොයාගන්න මතක තියාගන්න කරන ක්‍රමයක් තියෙනවා. දෝෂය හොයාගන්න අපි කරන්නේ මේකේ දෝෂය අපි ගන්නේ ඍණ කියලා. මොකද මෙතන ඉඳන් මෙතනට එනකම් පාඨාංකයක් පෙන්වන්නේ නැහැ. එතනින් යහටයි පාඨාංකය පෙන්වන්නේ. ඒතර අඩු උත්තරයක් තමයි හැමතිස්සෙම මෙතනදී ලැබෙන්නේ. මුළු කොටස් ගානේ සාමාන්‍ය වර්ණර එක 10 වෙනි තියෙන්නේ. මුළු කොටස් ගානෙන් මෙයාගේ සමපාත වන කොටස් ගාන අඩු කරනවා. අඩු කරලා ಗುಣ කරනවා කුඩා මිනුමෙ. ඒක එකපාර ගන්නෙ නැහැ. අන්න ඒක මතක තියාගන්න. ගෙවීමෙන් ඇතිවන දෝෂය එකපාර ගන්නෙ නැහැ. මුළු කොටස් ගානෙන් වර්නියරේ මුළු තියෙන කොටස් ගානෙන් සමපාත වනාගේ අඩු කරලා තමයි කුඩා මිනුමෙ ගුණ කරන්නේ. 10 න් 7ක් අඩු නම් 3යි 3.3
ऋण बिंदु दशम तुन मिलीमीटर के लिए नए अणुकु शोधने अड़ुवे उत्तरे एक मे उत्तरेट दशम तुन निवेदी उत्तरेट दशम तुना एक तो करलतमय हरि उत्तरे गण मिलीमीटर वर हरि उन्नोय वगेतमय कर योट अभी मुड़िम ओणम पाठांक गण दयाक्तमय हनु स्पर्श करला मे उपकरणे अभी तो लभिन उत्तरे निवेदिम एकाग्दीर बल निवेदिम विनना मुखद विनोने बिंदु बिंदु समपात विन समपात किसी प्रश्न अन्न है भाई गुड़ा कुलावट अभी लभ्य दिन हम बेन्नी कर्मान साला दिन हम बेन्नी मे जाति देखिए गुड़ा कुलाट लभ्य के मे एक मुनहार बेंदीला काले अक्ति से पावे चिकर नैतिक बेंदीला दिए एवगे वे पाठांगे अभी हेमति से लभेन्ने निवेदी अगे टोड़ा बेड़िया गया अरे बेंदीला तीन जाति तेक्क समय लभे एक आगे होयागण समपात आगे कुड़ा मिन गुण कर दोषे होयागण शोधने कर गाना अड़कर ईलंगट गुड़ा कर्मांसाला वाले पावचुन वेडिपुर पावचुन हेमदाम पावचुन हेम मोहतक पावचुन निशा गेबेन वेडि मेव वेदिल वेदिल मे अंशु मे दिखल अंशु अडुन इतना मेया मे आगे अतुट गमन करशा निशा मुखद गेवी मे अति दोषे अति यह गेवी मे अति दोषे सामान्य क्रमेण होना बे इकड़क नोने प्रधान परमाणे समपाद परमाण प्रधान परमाणे गील वन परमाणे गील तीनवना समपातवन आगे बलला वर्णीर तीन कोटस्गाने मुलुकोटस्गाने समपातवन आगे अड़गरला कुड़ा मिनमें गुणगर एक दोषे रिना गाना अड़ उत्तरे क्लबे हरि उत्तरे गण एक इकतुकोने अवसान पाठ अगर का शोधने की अरे नहीं लखुन तेक् विधान बलना बर्णीय कैलिपाइक मेरी अभी सामान्य कलिंगापु बर्णीय कैलिपाइक तमें पाविचिकराने विद्यागारे नमूत दंग अलुते विलती बर्णीय कैलिपर्स डिजिटल वर्णिंग तीयनवा एवं कियवर्ण नैक पारम पाठांगे लभेनमेंगत मूलांक दोष कहुमद योणे मेके मूलांक दोष गहल तीयनवा पेन कुड़ा मिनम गहल तीनवा मूलांक दोष होने कुड़ा मिनम होने पाठांक होने गुड़ पेट तीन नमु डिजिटल उपकरण वाले इकपारम अभी पाठांक होगा पुलवा नमु तभी सामान्य उपकरण भाविताकरण विधि तम हरिट दिन गंडो वाल मेरी एने अंगल वलिंग तीन अंगल एवगेम अंगल कोटस्वट बेदल तीयन परमाण अरे मे इतकोट मे यट तीयन मेकमती स्वरूप अंगलिंग इकसीका अंगलिंग दाहिंग कक्ट दीयन अलुत्पकरण वाले उखमती मिलीमीटर्स वाले मिलीमीटर वाली इतम गुड़ा मिनम का मेके परमाण देखा तीयन उड़ीन तीयन आईका कि अटन तीयन आईका इतर सामान्य उड़ेक पावचरण विशेष निवेरता बड़ी निवेरता पावचरण पुलवा विद्य हदल तीन मे दिन प्रधान परमाण इतकोट मेक इक विधि मेनल मे दिए वीर परमाण संहार विलाड़ उपकरण तीन मे अट एक मणिन पुलवा सेंटीमीटर मिलीमीटर वाले उड़ेक मैंने पुलवा अडी अंगल वाले एहमे वत्ती इतकोट मुखरी क्रम वेद्या भाविता करला परमाण पावित करला मे वगे कोटा सट बेदल तम अदल मे दिए मुरी मेकि तदगरा पेर मे दिन उदाहरण मे यांत्रण मेके महापटंगील तीरतम तलू करला मे आव गिनी मिदंड स्पर्श विनक मूलांक दोष तीन दिन अति बल वाले मेके दाल दी मे जाति दिखम तीन सेंटीमीटर इवगेम अंगल इंच दिखम मैं पुलवा इतना मे यटीम पुलवा सेंटीमीटर वाली मेक मेनगा उड़ीम पुलवा अंगल वाली मेनगा दिखम करना पुलवा
එකම වර්ණීය කැලිබරය හදලා තියෙනවා. පියර් වර්නියර් කියන ගණිතඥයා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට බලන්න මේකෙත් එහෙමයි තියෙන්නේ. මේ යට සෙන්ටිමීටර වලින් ක්‍රමාංකණය කරලා තිනවා. ඒ කියන්නේ මිලිමීටරේ තමයි කුඩාම කොටස. ඊට පස්සේ මේ වර්නියරේ කොටස් 20කට බෙදලා තියෙනවා. මේ බලන්න 1 2 3 4 5 කොහොම 10 වෙනකන් තියෙනවා ප්‍රධාන ඉරි ටික. ඒකත් මැද භාගේ භාගේ බෙදලා තියෙනවා. ඒක මේකේ කුඩාම ඒ කියන්නේ ඔක්කොම මේකේ මිලිමීටර භාගේ කොටස් තමයි අරන් ඒ කියන්නේ මිලිමීටර එකේ කොටස් අරගෙන ඒ වගේ කොටස් 19ක් 20කට බෙදලා තමයි මේකේ වර්නරේ පරිමාණය හදලා තියෙන්නේ. ඉතින් අපිට ඒක මේක දැක්ක ගමන් හොයා ගන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියලා. අපිට මේ අඟල් වලින් කරන එක වැදගත් වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ දැන් අඟල් අඩි භාවිතා කරන්න නැති නිසා අපිට ඕන වෙන්නේ මේ සෙන්ටිමීටර මිලිමීටර පරිමාණය පාවිච්චි කරන විදිය. නමුත් සමහර දේවල් තාමත් කර්මාන්සාලාවල අඟල් අඩි වලින් පාවිච්චි කරනවා. ඒවා සඳහා තමයි ගොඩක් වෙලාවට මේ මිනුම් උපකරණ වලදී වර්ණ කැලිපරේදී අඟල් වලිනුත් මේ පරිමාණය දාලා දෙන්නේ. මේ බලන්න. මෙතන මේ මුදායරමේ යාන්ත්‍රණය පොඩ්ඩක් වෙනස් විදිහට තියෙන්නේ මේ කැලිපරේ. මේක බලන්න කොටස් 10කට බෙදලා තියෙනවා හරියටම. හරි. මේ තමයි මේ උඩයි යටයි පේන්නේ මේ ඇතුලෙන් සම්බන්ධලා දෙනවා. එළිය මේ මෙතන මේ එළියෙන් පේන්නේ ප්‍රධාන පරිමාණය. මේ සෙන්ටිමීටර වලින් ගහලා දෙනවා. මේ තියෙන්නේ සචල හණුව චලනය කරන එක. මේ තියෙන්නේ අචල හණුව. එතකොට මේ බාහිර අණු අතර තියලා තියෙනවා ගෝලයක්. මේ ගෝලයේ විශ්කම්බේ මැනීම තමයි මේ කරන්න හදන්නේ. එතකොට මේ තියෙනවා වර්නර් කැලිපරේ වර්නියර පරිමාණයේ බිඳුව. ඒ බිඳුවට පෙරපීරි ප්‍රධාන පරිමාණයේ කේවීම් ගන්න ඕනේ. ඊට පස්සේ සමපාත වෙන තැන හොයා ගන්න ඕනේ. සමපාත වීහියගේ හොයාගත්තා. ඒක වැඩි කරා කුඩා මිනුමේ. එතකොට ඒකට මේ චලනය කරන විදිහ තමයි මේ ගන්න මහ වඩැංගිල පාවිච්චි කරලා මෙයා චලනය කරලා මෙයාව හිර කරලා මෙතන නැහැ මෙයාගේ මුරිච්චියක්. මුරිච්චියක් තිබුණා නම් ඒකෙන් තද කරලා තමයි අපි මේකේ පාටංගේ ගන්න. ඒක නිසා බලන්න මේ අතෙන් තද කරගෙන තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. නැත්තම් වෙනස් කර වෙනස් වුණොත් එහෙම පාටාංගයේ බලපෑමක් තියෙනවා. මේ වගේ ඕනම උපකරණයක පරිමාව හොයාගන්න මේ වර්නර් කැලිපරේ පාවිච්චි කරන්න පුළුවන්. බලන්න මේ තියෙන්නේ ලී වලින් හදපු බ්ලොක් එකක්. ලී ඝන කාබයක්. ඝනකයක් කියන්න බෑනේ, දිග පළල උස සමාන නෑනේ. ඒතර ඝන කාබයක දිග පළල උස හොයාගන්න තමයි මේ හදන්නේ. මුලින්ම දැන් කොටස් ටික දැනගන්නයි මේ හදන්නේ වර්නියර් කැලිපර. මේ තියෙන ප්‍රධාන පරිමාණය, මේ තියෙන වර්නියර පරිමාණය, මේ තියෙන්නේ බාහිර හණු, මේ තියෙන්නේ අභ්‍යන්තර හණු, මේ තියෙන්නේ ගැඹුර මැනීමේ කෝර, මේ මුදායරීමේ යාන්ත්‍රය. මේකේ භාවිතාව වෙන මූල ධර්මය. බලන්න මේකේ ප්‍රධාන කියවීම කියන්නේ total reading. ප්‍රධාන කියවීම හොයන්න මොකද කරන්නේ? main scale reading. ප්‍රධාන පරිමාණයේ කියවීම අරගෙන එකතු කරන්න ඕනේ. වර්නියර පරිමාණයේ අගය වැඩි කිරීම කුඩාම මිනුම්. එතකොට සමපාත වීහි අගය කියන අපි ඒක වර්නියර පරිමාණයේ අගය වැඩි කරා කුඩාම මිනුම්. least count කියන්නේ කුඩාම මිනුම. ඒ දෙක වැඩි කරලා මේකට එකතු කරාම එන උත්තරේ තමයි ප්‍රධාන කියවීම කියලා ගන්න. පාඨාංගය කියලා ගන්න. ඊළඟට කුඩා මිනුම හොයන ක්‍රමය. අපි ඉගෙන ගත්ත අන්තිමටම ලේසි ක්‍රමයක්. මොකද්ද? ප්‍රධාන පරිමාණය main scale කියන්නේ ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටස. One main scale division. එක කියන්නේ කුඩාම කොටස, එක කොටසක්. කීයද කියලා දැම්මා. මිලිමීටර එක නම් මිලිමීටර එකයි කියලා දාලා number of divisions on the vernier scale. වර්නියර් පරිමාණයේ තියෙන කොටස් ගන්න. කොටස් ගන්න 10 නම් 10 න් බෙදුවා. අන්න ඒකට කියනවා කුඩාම මිනුම් කියලා.
දැන් මේ කොටස් වල පරිමාව හොයා ගන්න අවශ්‍ය දේවල් ටික තමයි මේ දෙන්නේ. කොහොමද මේක කරන්නේ? මුලින්ම කරන්න ඕන දේ තමයි ඇත්තටම මෙයාගේ මොනවා හරි දෝෂයක් තියෙනවා නම් හොයන්න ඕන. ඊට කලින් කරන්න ඕන දේ තමයි මෙයාගේ කුඩා මිනුම හොයාගන්න ඕන. හැබැයි ගොඩක් වර්නිය කැලිපර්ස් වල කුඩා මිනුම මෙතන ගහලා තියෙනවා. එක්කෝ මේ උඩින් නැත්නම් මේ යටින් ගහලා තියෙනවා කුඩාම මිනුම. එහෙම ගහලා තියෙනවා නම් ඒක ගන්නවා. එහෙම නැත්නම් මේක ගණනය කරන්න ඕන. දෙවෙනි පියවර තමයි කණු ස්පර්ශ කරලා මෙයාගේ මූලාංක දෝෂයක් තියෙනවද කියලා බලන්න ඕන. තියෙනවා නම් ඒක හොයාගන්න ඕන. ඊට පස්සේ තමයි පාඨාංකය ගන්න. මෙන්න බලන්න මූලාංක දෝෂ වෙ නැහැ හැටි. මේ කුඩා මෙනු හයවීම බලන්න මේ බලන්න මේකේ හොයන විදිය මේ තියෙන්නේ වර්නියා එකේ බිඳුව ඒකට පෙර පිහිටි ප්‍රධාන පරිමාණයේ කීවීම තමයි මේ තියෙන්නේ මේ එක මේ දෙක මේ දිගේ ඉර තමයි දෙක මේ සෙන්ටිමීටර්ස් වලින් මේවා ගහලා තියෙන්නේ ඒක සෙන්ටිමීටර් 2යි කියන්නේ මිලිමීටර් 20යි 20යි කියන්නේ මෙයා 19යි වීවල බිඳුවට පෙර පිහිටි ප්‍රධාන පරිමාණයේ කීවම 19යි ඊට පස්සේ සමපාත වෙන්නේ මොකේද කියලා බලමු දැන් මේ වගේ තමයි ළඟ ළඟ යන්නේ අපි හරියටම බලලා තමයි සමපාත වෙන්නේ හොඳ මේක හොයාගන්න බලන්න මේ දෙක සමපාත නැහැ මේ දෙකත් පොඩි වෙනසක් තියෙනවා මේ දෙක තමයි ගොඩක් දුරට සමපාතයි කියන්න පුළුවන් මේකෙත් පොඩි වෙනසක් තියෙනවා එතකොට මේක තමයි සමපාතයි කියලා අපිට ගන්න පුළුවන් වෙන හොඳ මේක වගේ දියෙ හරි වඩා හොඳ එක හොයාගන්නවා මේ මෙතන ලකුණු කරලා තියෙන එක එතකොට මේ තියෙන බිඳුව 1 2 3 3 තමයි සමපාත වෙන්නේ. ඒතර මොකද කරන්නේ 19 ට එකතු කරා 3 වැඩි කිරීම 0.1. ඒතර 19යි 0.3යි මිලිමීටර තමයි මෙයාගේ පාඨාංකය එන්නේ. ඔන්න ඔන්න තමයි පාඨාංකය හොයන්නේ. ඇත්තටම අපි වර්ණ පරිමාණයක් වර්ණ කැලිකුලේටර් පාවිච්චි කරනවා. ඒක භාවිතා කරලා මේ ගෝලයේ පරිමාව හොයන්න පරිමාව වෙන සූත්‍රය මතක ඇති ඒකට දාන්න ඕන සිලින්ඩරෙත් එහෙමයි සිලින්ඩරේ උසයි මේ බලන්න විශ්කම්බය හොයන හැටි මේ තියෙන්නේ උස හොයන හැටි දෙකම බාහිර ඒවා ඊට පස්සේ ඝනකාභයේ පරිමාව හොයන්න දිග පළල උස හොයන්න ඕන. ඒ තුන හොයලා ಗುಣ කරන්න ඕන. දැන් මේකේ ඇතුළත පරිමාව හොයා ගන්න ඇතුළත විශ්කම්බය හොයා ගන්න ඕන. මේ බලන්න ඇතුළත විශ්කම්බය හොයන හැටි. එතකොට මෙයා වදින්නේ එළියට. එයාගේ ගැඹුර හොයන්නත් ඕනේ. බලන්න ගැඹුර හොයන හැටි. මේ ගැඹුර හොයන කූර භාවිතා කරලා. පේනව නේද? මේකේ 5R වර්ගයේ H R කියන්නේ විශ්කම්බයේ දෙකෙන් බෙදුවම අන්න ඒක දාලා පුළුවන් සිලින්ඩරේ විශ්කම්බේ හොයන්න. ඔය වගේ වර්නර් කැලිපරය ගොඩාක් සියුම් දේවල් මනින්න සාමාන්‍ය ජීවිතයේදී කර්මාන්තශාලාවල පාවිච්චි වෙනවා. බලන්න මේ තියෙන චිප් එකක්. මේ චිප් එකක ප්‍රමාණය හොයාගන්න ඉලෙක්ට්‍රොනික වලදී අපිට ගොඩක් නිවැරදිතාවයේ වැඩි වර්නර් කැලිපර පාවිච්චි කරන්න පුළුවන්. බලන්න මේක එකපාර මැනගන්න පුළුවන් වෙන විදිහට ටිකක් වෙනස් ක්‍රමයකට හදපු එක. හැබැයි මේකේ මේ වර්නියරේ බිඳුව කියලා කියන්නේ මෙතන එතනට පෙර පිහිටි ප්‍රධාන පරිමාණ කිවීම අරගෙන වර්නර් පරිමාණ කිවීම ගන්න මේකේ. අන්න ඒ මාර්ගෙන් හදන්න පුළුවන්. ඔය වගේ නිවැරදිතාවයේ වැඩි වෙන විදිහට උපකරණ හදලා දෙනවා
කර්මාන්සාලා වල භාවිතා කරන්න පුළුවන් වෙන විදියට. ඒ වගේම digital vernier calipers ගොඩාක් පාවිච්චි වෙනවා. ගොඩාක් නිවැරදිව බලන්න බලන්න මේක දශම ස්ථාන දෙකකට බලනවා. 0.0.1 ඒතකොට මේකේ කුඩාම වෙනවා. එතන මේ සාමාන්‍ය vernier caliper එක මෙතඩ් එක යන්නේ. හැබැයි digital වලින් තමයි මේක හොයාගන්නේ හරියටම ප්‍රමාණය කොච්චරද කියලා. එතන මෙයාගේ විස්කම්බය හොයාගන්න පුළුවන් බාහිර විස්කම්බය එකවර digital එකක් පාවිච්චි කරාම මේක මිලිමීටර් ඒ වගේම අඟල් දෙකෙන්ම මයින්න පුළුවන් වෙන අදලා තියෙන්නේ මේ බටන් එක ක්ලික් කරාම මේ දෙක මාරු වෙනවා මිලිමීටරද අඟල්ද කියලා හොයන්න පුළුවන් ඔන් ඕෆ් කරන්න පුළුවන් මේකෙන් මේ දෙන්න සමපාත කරලා 0 වෙනවා වෙනවාද හරියටම මේකේ ඇකියුරසි එක කොහොමද නිමිරතාවයේ කොහොමද කියලා මේ 0 බටන් එකෙන් හොයන්න පුළුවන් ඒ කියන්නේ මේ දෙන්න සමපාත කරලා ඒ කියන්නේ සමහර වෙලාවට මොන හරි බැඳිලා තිබුණොත් ගෙවිලා තිබුණොත් පාඨාංකය ලැබෙනවනේ. ඒතර අපි කරන්නේ හනු ස්පර්ශ කරලා පාඨාංකය ලැබෙනවා නම් 0 බටන් එක ඔබට. එහෙම එවුවම එතන ඉඳන් තමයි යා සලකන්නේ බිඳුවයි කියලා. එතකොට එතන ඉඳන් බිඳුවයි කියලා සමේ සලකන නිසා අපිට අර දෝෂය හොයාගෙන ඡෝදනය හොයනේම ඩිජිටල් එකේ ඕන වෙන්නේ නැහැ. 0 කරලා ඕනම් වෙලාවක කරන්න පුළුවන්. ඔයගලන් දන්නවා මේ වගේ තැටි තියෙනවා මේ බර හොයන තරාදි තියෙනවා. ඒ වේත් 0 කරන්න පුළුවන් මොඩලාව. එතන ඉඳන් තමයි බලන්නේ. සම්පීඩන තරාදි තියෙන්නේ මොනවා හරි වාජනයකට ඒ එළවලු කියලා හිතමුකෝ එළවලු දාලා බරමයින්න පුළුවන් දාන්න ඉස්සෙල්ලා වාජනය තියලා 0 කරාම වාජනයේ බර අතහැරලා දාලා ඉතුරු ටිකේ බර තමයි ගන්න අන්න ඒ වගේ තමයි මේකේ ඕනම මොහොතක 0 කරලා එතන ඉඳන් දිග ප්‍රමාණය මනින්න පුළුවන් වෙන විදිහ තමයි මේක හදලා තියෙන්නේ ගොඩාක් හේවැයි ගොඩාක් කර්මාන්සාලාවල හරීම නිවැරදිතාවය අවශ්‍ය වෙනවා කොටස් වල. දැන් මේ බලන්න මේ තියෙන්නේ බිල් කරන්න භාවිතා වෙන කටුවා. බිල් කටුවා. මේ බිල් කටුවේ සයිස් එක හරියටම තියෙන්න බෑ. මිලිමීටරයට නිවැරදි වෙලා හරියන්නේ නැහැ. මිලිමීටර දශම ස්ථාන දෙකකට නිවැරදි. 0.01කට නිවැරදිව මේ ගොඩම් බලන්න. එතකොට ක්වොලිටි කන්ට්‍රෝල් කරන්න. හරියට මේ නිෂ්පාදනය වෙනවද කියලා බලන්න හරීම නිවැරදිතාවයකින් මනින එක මාර වැදගත්. ඒක මනින්න භාවිතා කරනවා වර්නියර් කැලිපර. ගොඩක් කර්මාන්සාලාවල නිවැරදිව මැනීම සඳහා. ඉතින් ඒ වේදී ගොඩක් වෙලාවට දැන් නවීන තාක්ෂණයත් එක්ක යන කර්මාන්සාලාවල තියෙන්නේ ඩිජිටල් ඒවා. නමුත් කාලයක් තිස්සේ තියෙන කර්මාන්සාලාවල තාමත් සාමාන්‍ය වර්නියර් කැලිපර භාවිතා කරලා තමයි මේ කටයුතු කරන්නේ. ඒ වගේම ලී ආශ්‍රිත කර්මාන්ත වලටත් ගොඩාක් වෙලාවට වර්නියර් කැලිපර පාවිච්චි කරනවා වඩා නිවැරදිව ලී ආශ්‍රිත නිෂ්පාදන කර ගැනීම සඳහා. ඒ වගේ ගොඩක් දේවල් වලට පාවිච්චි කරනවා වර්නියර් කැලිපර එක. ඒක නිසා මේ සම්බන්ධව දැනුම ලබා ගැනීම වැදගත් භෞතික විද්‍යාව අදාළ කරනවා.